ආයුබෝවන් විවේකී සතියන්තයේ උණුසුම් පෙළ මැතිවරණ ප්‍රතිපලවල අලුත්ම තතුවිත් රැගෙන මේ ආරම්භන්නේ හිරු රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයයි. මම ප්‍රමිත මහනාම. මම කුපුදු රත්නායක. සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. වයඹ සහ මධ්‍යම පළාත් බලය සංධානයට හිමි වෙද්දී උතුරේ බලය දෙමළ සංධානයට දෙමළ ජාතික සංධානයේ රජයට අතුවනයි. බලය බෙදීම ඊට වඩා අර්ථවත් කරන්න පුළුවන් ක්‍රමයක් කියලා අපිත් එක්ක එකඟතාව වෙන්න එළඹ වෙන්න පුළුවන්. අපි පාර්ලිමේන්තු තරග සභාවට යන්න කැමතියි. හැටන් සහ කුරුණෑගල පක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් වලින් පිරිසකට තුවාල. මනාප ප්‍රතිඵල පමා වීමෙන් මහනුවර උණුසුම් තත්ත්වයක්. දෙමළ ජාතික සංධානයේ ප්‍රමුඛ ඉලංගේ තමිල් අරසු කච්චි උතුරු පළාත් සභාවේ ජයග්‍රහණය හිමි කරගත්. වයඹ පළාත් සභාවට අපේක්ෂකයින් 52 දෙනෙකු තෝරා ගැනෙන්නේ ප්‍රසාද මන්ත්‍රී ධුර දෙකක්ද සමගයි. එම පළාත් සභාවට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 34 දෙනෙකු තෝරාපත් කරන අතර ඉන් 23 දෙනෙකු පත්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 540513 ලබාගෙන 69% ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්තා. එක්සත් ජාතික පක්ෂයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිමි වූ ඡන්ද සංඛ්‍යාව 169668ක්. යනුව එක්සත් ජාතික පක්ෂයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිමිවන මන්ත්‍රී ධුර ගණන 7ක්. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 36096ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 2ක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හා ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 1 බැගින් හිමි වී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කය වෙනුවෙන් ඡන්දයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරු ගණන 16ක්. එන් මන්ත්‍රීවරුන් 9ක් නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එම සන්ධානය ඡන්ද 164675ක් ලබා ගනිමින් 59.1% ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්තා. එක්සත් ජාතික පක්ෂය පුත්තලම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 5ක් හිමි කරගත්තේ ඡන්ද 87343ක් ලබා ගනිමින්. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් 1 මන්ත්‍රී ධුරය බැගින් හිමිවනවා. වයඹ පළාතේ සමස්ත ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ප්‍රසාද ආසන 2ක්ද සමගින් මන්ත්‍රී ධුර 34ක් හිමි වුණා. එම පළාතට එක්සත් ජාතික පක්ෂයෙන් පත්වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 12ක්. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 3ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් මන්ත්‍රීවරුන් 2ක් හා ජනතා විමුක්ති පෙරමුණෙන් 1 මන්ත්‍රීවරයෙකු බැගින් වයඹ පළාතට පත්වනවා. මධ්‍යම පළාත සඳහා ප්‍රසාද මන්ත්‍රී ධුර 2ක් සමග මන්ත්‍රීවරුන් 58 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. එම පළාත් සභාවට මහනුවර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් හිමි මන්ත්‍රී ධුර 29න් මන්ත්‍රීවරුන් 16 දෙනෙකු තේරීපත් වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. එම සන්ධානය මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 355812ක් ලබාගෙන 55.76%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්තා. මහනුවර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි මන්ත්‍රී ධුර ගණන 9ක්. එම පක්ෂය 31.37ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 37431ක් ලබාගෙන මන්ත්‍රී ධුර 2ක් හිමි කරගත්තා. ලංකා කම්පරු කොංග්‍රසයට හා මුස්ලිම් කොංග්‍රසයට හිමි වී ඇත්තේ 1 මන්ත්‍රී ධුරය බැගින්. මාතලේ දිස්ත්‍රික්කයෙන් මධ්‍යම පළාත් සභාවට මන්ත්‍රීවරුන් 11 දෙනෙකු තේරීපත් වන අතර ඉන් 7 දෙනෙක් නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතලේ දිස්ත්‍රික්කයෙන් පළාත් සභාවට තේරීපත් වුණු මන්ත්‍රීවරුන් ගණන 3ක්. ලංකා කම්පරු කොංග්‍රසය නියෝජනය කරමින් 1 මන්ත්‍රීවරයෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන් පළාත් සභාවට තේරීපත් වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මධ්‍යම පළාත් සභාවට තේරීපත් වන සමස්ත මන්ත්‍රීවරුන් ගණන 16ක්. එන් මන්ත්‍රීවරුන් 11 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්වන්නේ ඡන්ද 225307ක් ලබා ගනිමින්. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 10 දෙනෙකු තේරීපත් වූ අතර එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 67263ක්. කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙකු පළාත් සභාවට තේරීපත් වුණා. මධ්‍යම පළාත් සභාවට අයත් මන්ත්‍රී ධුර 58න් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 36ක් ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 16ක් හිමි වුණා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 2 දෙනෙක් මධ්‍යම පළාත් සභාවට තේරීපත් වනවා. ලංකා කම්පරු කොංග්‍රසයට 2ක්, කඳුරට ජනතා පෙරමුණට 1ක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට 1ක් ලෙස සෙසු මන්ත්‍රී ධුර බෙදී යනවා. යාපනය දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර 16න් 14 දෙනෙකු ඉලංගේ තමිල් අරසු කච්චයෙන් තේරීපත් වුණා.
එම පක්ෂයට යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 213,907ක් හිමි වූ අතර එය 84.37% ඡන්ද ප්‍රතිශතයක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් උතුරු පළාත් සභාවට තේරීපත් වූ අතර එම සන්ධානයට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 35,995ක්. වවුනියාව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු උතුරු පළාත් සභාව නියෝජනය කරන අතර ඉන් 4 දෙනෙකු ඉලංගේ තමිල් අරසු කච්චි නියෝජනය කරනවා. මන්නාරම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 5ක් උතුරු පළාත් සභාවට තේරීපත් වන අතර ඉන් 3 දෙනෙකු නියෝජනය කරන්නේ ඉලංගේ තමිල් අරසු කච්චියයි. කිලිනොච්චි දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී දුර ගණන 4ක් ඉන් 3 දෙනෙකු නියෝජනය කරන්නේ ඉලංගේ තමිල් අරසු කච්චියයි. මුලතිව් දිස්ත්‍රික්කයෙන් උතුරු පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රී දුර ගණන 5ක් ඉන් 7 දෙනෙකු ඉලංගේ තමිල් අරසු කච්චියෙන් තේරීපත්ව සිටිනවා. උතුරු පළාතේ සමස්ත ප්‍රතිඵලයට අනුව ඉලංගේ තමිල් අරසු කච්චියට මන්ත්‍රී දුර 30ක් හිමි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි මන්ත්‍රී දුර සංඛ්‍යාව 7ක්. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රී දුරයක් හිමි වුණා. සමස්ත ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි මන්ත්‍රී දුර සංඛ්‍යාව 77ක්. ඉලංගේ තමිල් අරසු කච්චියට මන්ත්‍රී දුර 30ක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී දුර 28ක් හිමි වුණා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හිමි වූ මන්ත්‍රී දුර සංඛ්‍යාව 5ක්. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රී දුර 4ක් සහ ලංකා කම්කරු කොංග්‍රසයට ආසන 2ක් හිමි වුණා. ජනතා විමුක්ති පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණ එක් මන්ත්‍රී ආසනය බැගින් හිමි කරගෙන තිබෙනවා. මෙවර පළාත් සභා මැතිවරණයේ දිස්ත්‍රික්ක 7ක මේ වන විට නිල මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. නමුත් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය මෙතෙක් නිකුත් වී නැහැ. නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ මෙතෙක් සිදු කර ඇති ගණනය කිරීමවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද වලින් මේ වන විට දයාසිරි ජයසේකර මහතා ඉදිරියෙන් සිටින බවයි. මේ අතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව අනුරාධි ජයරත්න මහතා ඉදිරියෙන් සිටින බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩිම මනාප හිමි කරගෙන ඇත්තේ ආර් රාම් මහතායි. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 50,600ක්. එහි දෙවන ස්ථානීය කේ කනගරාජ් මහතා දිනාගත් අතර ඔහු මනාප ඡන්ද 48,825ක් ලබාගෙන තිබෙනවා. මනාප ඡන්ද 46,912ක් ලබා ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දෙවන තැනට පත්ව සිටින්නේ ආර් පිරිත් කුමාර් මහතායි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මධ්‍යම පළාත් සභාවට සභිකයින් 11 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන ඇත්තේ KKP දාස මහතායි. ඔහු මනාප ඡන්ද 22,971ක් ලබාගෙන තිබෙනවා. එම පක්ෂයේ දෙවන ස්ථානයට පත්ව සිටින්නේ මනාප ඡන්ද 16,556ක් ලබාගත් ජයලත් බණ්ඩාර මහතායි. කඳුරට ජනතා පෙරමුණටද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමි වූ අතර ඒ සඳහා රාධා ක්‍රිෂ්ණන් රාජාරාම් මහතා සුදුසුකම් ලබා සිටිනවා. පුත්තලම දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වැඩිම මනාප ලබා ඇත්තේ සනත් නිශාන්ත පෙරේරා මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 62,996ක්. එම පක්ෂයේ දෙවන ස්ථානයේ ජෝඩ් සුමල් තිසේරා මහතාට හිමි වූ අතර ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 26,695ක්. මනාප 24,818ක් ලබා ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දෙවන තැනට පත් වුණේ සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතායි. එම දිස්ත්‍රික්කයේ සිව්වන, පස්වන සහ හයවන ස්ථාන ඉන්ද්‍රාණි දසනායක, පියසිරි රාමනායක සහ ප්‍රවිල් ප්‍රනාන්දු යන අය විසින් දිනාගත්තා. උත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ලබා ගත්තේ හෙක්ටර් හයිජිනස් මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 19,762ක්. එම පක්ෂයෙන් කින්ස්ලි ලාල් ප්‍රනාන්දු මහතා දෙවැනි තැනට පත් වූ අතර ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 17,674ක්. මනාප 15,382ක් ලබා ගනිමින් ජනක් චිත්‍රාල් ප්‍රනාන්දු මහතා උත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් තුන්වන ස්ථානයට පත් වුණා. මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩිම මනාප ලබා ගත්තේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 51,591ක්. එම පක්ෂයෙන් දෙවැනි තැනට බන්දුල SD යාලේගම මහතා පත් වූ අතර ඔහු මනාප 45,460ක් ලබා ගත්තා. මනාප 24,686ක් ලබා ගනිමින් මාතලේ දිස්ත්‍රික්කයේ දෙවන තැනට පත් වූයේ පරාක්‍රම දිසානායක මහතායි. මාතලේ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ලබා ගත්තේ රංජිත් අලු විහාරේ මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 29,545ක්. එම පක්ෂයෙන් දෙවන ස්ථානීය සංජීව කවිරත් මහතා ලබාගත් අතර ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 24,249ක්. ලංකා කම්කරු කොංග්‍රසයට මාතලේ දිස්ත්‍රික්කයෙන් තේරීපත් ඇත්තේ මුත්තුසාමි ශිවඥාන මහතායි. යාපනය දිස්ත්‍රික්කයේ ඉලංගේ තමිල් අරසු කච්චි වලින් තරග වැදුණු CV විග්නේශ්වරන් මහතා වැඩිම මනාප ලබාගත් අතර ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 132,255ක්. එම පක්ෂයේ දෙවන ස්ථානීය ආනන්දි ශශිධරන් මහතාට හිමි වූ අතර ඔහු මනාප 87,870ක් ලබා ගත්තා. යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වැඩිම මනාප ලබා ගත්තේ කන්දසාමි කමලේන්ද්‍රන් මහතායි. ඔහු මනාප ඡන්ද 13,632ක් ලබා ගත්තා.
වහන්සේ පුවත. මනාප ඡන්ද ප්‍රතිඵලවල ස්වභාවය එසේ වෙද්දී වයඹ සහ මධ්‍යම බලත් සභා දෙකෙහි මෙවර මැතිවරණ ප්‍රතිඵල තුලින් සෑම පක්ෂයකම වෙනස්කම් සිදු ඇති ආකාරයක් දක්නට ලැබේ. ඒ 2009 වසරේ පැවති පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලවලට සාපේක්ෂව. වයඹ පළාත් සභාවට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කය මෙවර කාගෙත් වැඩි අවධානයකට ලක් වූ අතර එම දිස්ත්‍රික්කය තුල ඡන්ද 540513ක් ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වුණා. එය පසුගිය 2009 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට සාපේක්ෂව ඡන්ද 43147ක වැඩිවීමක්. කෙසේ නමුත් ගියවර එම දිස්ත්‍රික්කයෙන් ආසන 24ක් හිමි කරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවර එක් ආසනයක් අහිමිව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ ඡන්ද 169668ක් පමණයි. එය පසුගිය පළාත් සභා මැතිවරණයට වඩා ඡන්ද පදනම පහළ යාමක්. පසුගියවර පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය තුල ආසන 9ක් හිමි කරගත් එක්සත් ජාතික පක්ෂය මෙවර ඡන්ද 193548ක් හිමි කරගත්තා. ඔවුන්ට හිමිව තිබූ ආසන දෙකක්ද මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ගිලිහි ගොස් තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහි ගිය ආසන තුන මෙවර හිමි කරගෙන ඇත්තේ සරත් ෆොන්සේකා මහතා නායකත්වයේ දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. වයඹ පළාත් සභාවේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණයේදී ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාවේ පසුගිය වරට වඩා අඩුවක් දක්නට ලැබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2009 වසරේ පළාත් සභා මැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 171377ක් හිමි කරගත්තා. එම සන්ධානයේ මෙවර මැතිවරණයේදී ලබාගත්තේ ඡන්ද 164675ක් වන අතර එය ඡන්ද 6702ක අඩුවීමක්. එමෙන්ම 2009 වසරේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් සන්ධානය හිමි කරගත් මන්ත්‍රී ආසන 11 මෙවර 9ක් දක්වා පහත වැටී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය වර පළාත් සභා මැතිවරණයට වඩා මෙවර ඡන්ද 10544කින් සිය ඡන්ද පදනම වැඩි කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් සිටිනවා. ඒ තමන්ට පුත්තලම දිස්ත්‍රික්කයෙන් හිමි වූ මන්ත්‍රී ආසන පහද රැක ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගිලිහි ගිය මන්ත්‍රී ආසන දෙක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක් ආසනීය බැගින් බෙදී ගොස් තිබෙනවා. වයඹ පළාත් සභාව තුල එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර ඡන්ද 36445කින් සිය ඡන්ද පදනම වැඩි කරගෙන ඇති අතර එම සන්ධානය 2009 වසරේදී හිමි කරගත් ඡන්ද සංඛ්‍යාව 668743ක්. කෙසේ නමුත් එම වසරේදී වයඹ පළාත් සභාව තුල ආසන 37ක් හිමි කරගත් සන්ධානයට මෙවර ආසන 34කින් සෑහීමට පත්වීමට සිදුව තිබෙනවා. 2009 වසරට වඩා එම පළාත් සභාව තුල ඡන්ද 13336ක් අහිමි කරගත් එක්සත් ජාතික පක්ෂයට වයඹ පළාත් සභාව තුල මීට පෙර හිමිව තිබූ ආසන 14 මෙවර ආසන 12ක් දක්වා පහළ ගියා. පසුගිය වර පැවති පළාත් සභා මැතිවරණයේදී වයඹ පළාත් සභාව තුල එක් ආසනයක් හිමි කරගත් ජනතා විමුක්ති පෙරමුණ මෙවරද එම ආසනය රැක ගැනීමට සමත්ව සිටිනවා. කෙසේ වෙතත් මෙවර පළාත් සභා මැතිවරණයේදී තරඟ කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වයඹ පළාත් සභාව තුල ආසන 3ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 2ක් හිමි කර ගැනීම විශේෂත්වයක්. මධ්‍යම බලත් සඳහා මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව පසුගිය 2009 වසරේ පැවති මැතිවරණයට සාපේක්ෂව ඡන්ද 66044කින් වැඩි වී තිබෙනවා. කෙසේ නමුත් 2009 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 363490ක් ලබාගත් එම සන්ධානයට මෙවර ලබාගත හැකි වූයේ ඡන්ද 355812ක් පමණයි. ඒ අනුව පසුගිය වර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන 18ක් විනාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව මෙවර 2කින් අඩු වී තිබෙනවා. ඊවර මෙන්ම මහනුවර ඡන්ද බල ප්‍රදේශය මෙවරද ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය. නමුත් පසුගිය මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසන 12ක් හිමි කරගත් එක්සත් ජාතික පක්ෂයේ මෙවර ඡන්ද සංඛ්‍යාව පසුගිය පළාත් පාලන මැතිවරණයට වඩා ඡන්ද 37640කින් අඩු වී තිබෙනවා. එෙහිදී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 3ක් අහිමි වුණා. මහනුවර දිස්ත්‍රික්කයේ තුල ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් ගිලිහි ගොස් ඇති මන්ත්‍රී ආසන 5 මෙවර දිනාගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. පසුගිය මැතිවරණයට වඩා මාතලේ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාවේ මෙවර යම් අඩුවක් දක්නට ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ එම දිස්ත්‍රික්කයේ තුල මෙවර ඡන්ද සංඛ්‍යාව ඡන්ද 7356කින් ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන කරුණක්. මාතලේ දිස්ත්‍රික්කයේ තුල ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ලබාගෙන තිබූ මන්ත්‍රී ආසනවල මෙවරද වෙනසක් සිදුව නැහැ. නුවරඑළිය දිස්ත්‍රික්කයේද එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන අතර එය පසුගිය වර මැතිවරණයට වඩා ඡන්ද 78889ක වැඩිවීමක්. දිස්ත්‍රික්කයේ තුල ඡන්ද සංඛ්‍යාවෙන් 68% ප්‍රතිශතයක් හිමි කරගත් නිදහස් සන්ධානයට මෙවර තවත් මන්ත්‍රී ආසන දෙකක් හිමිව තිබෙනවා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සන්ධානයට හිමිව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11. පසුගිය 2009 පළාත් සභා මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ මස්කෙළිය ඡන්ද බල ප්‍රදේශය මෙවර රැක ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වූයේ නැහැ. එම පක්ෂයේ දිස්ත්‍රික්කයේ තුල මෙවර ලබාගත්තේ
චන්ද 67,263ක් පමණයි. එය පසුගියවර පළාත් සභා මැතිවරණයට වඩා චන්ද 61,026ක අඩු වීමයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හිමි කරගෙන තිබූ මන්ත්‍රී ධූරකරණද මෙවර 4ක් දක්වා පහත වැටී ඇති අතර කඳුරට ජනතා පෙරමුණට ඉන් එක් ආසනයක් හිමිව තිබෙනවා. වයඹ මධ්‍යම උතුරු පළාත් සභා මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ විශිෂ්ට අවස්ථාවක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන. එම නිවේදනයේ දැක්වෙන්නේ පටු අන්තවාදී අදහස් වලින් බැහැරව මාතෘ භූමිය ගොඩනැංවීම සඳහා එක්සත්ව එක්සිත්ව එක්වන ලෙස. මේ අතර මෙම මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව ප්‍රධාන පක්ෂවල නියෝජිතයින් අද මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ මැතිවරණයේදී පළාත් තුනේ රත්න පදනම රැකගෙන සමහර තැන්වල වර්ධනය කරගෙන අපිට පුළුවන්කම ලැබිලා තිනවා නැවත වතාවක් වයඹ සහ මධ්‍යම ස්ථාකාරී ජයග්‍රහණය කළ ජයග්‍රහණي ලබා ගන්නටත් ඒ වගේම උතුරු පළාත සීළු ජන කොටස් නියෝජනය වෙන නියෝජනයක් ඇති කරන්නටත්. මේ මැතිවරණය පූර්ණ ලෙස නිදහස් සාධාරණ මැතිවරණයක් කියලා අපි පිළිගන්නේ නැහැ. අපි පිළිගන්නවා එක්සත් ජාතික පක්ෂය යම් කිසි විදිහක පසුබෑමකට ලක් වෙලා තිබෙනවා එක. හේතුව තමයි යම් යම් දේශපාලන පක්ෂ වෙන්න තරඟ කිරීමත් ආණ්ඩුවේ තරඟ කිරීමත් කියන ප්‍රධාන කාරණා දෙක. මම මේ මැතිවරණය ආරම්භ කිරුවේ මදින් සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් විදිහට ප්‍රධාන අමාත්‍යවරයා විදිහට අනාගතේ මට කරන්න පුළුවන් උපරිම කැපකිරීම වයඹ පළාතටම කරනවා. රටට සුබ අනාගතයක් අපි වයඹට සුබ අනාගතයක් බඩපත් කරමු කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. අපේ දයසිරි ජයසේකර මහත්මයා අරගෙනත් ආණ්ඩුවට කාසනයක් අඩු නොවයි. ජාතික පක්ෂයේ කිසිසේකින් පරාජයක් ලැබලා නැහැ. නමුත් පරාජයක් ලැබුවා නම් ලැබුවේ මේ රටේ බහුතර ජනතාව. මේ රටේ කොන්ද කෙලින් කියන් ඡන්ද දෙන්න ඕනේ ක්‍රමය පයිතර උතුරු කරේ ජනතාව පෙන්වලා දීලා තියෙනවා. උතුරේ ඡන්ද ප්‍රතිඵල ඉතිහාස ගත්තොත් අපි දකින්න හිටියා බරපතලයි කියලා. ඒකේ වගකීම විශාල ප්‍රමාණයක් ආණ්ඩුවට බාර ගන්න වෙනවමයි. ආණ්ඩුව මේ උතුරේ ඡන්දේ තිබෙම ඉන්දියාවේ බලපෑමට දිනන්න උත්සාහ කරෙත් මේ අනිත් පැතිවල වගේම බලය පාවිච්චි කරන. ජනතාවට හැරෙව බලය පාවිච්චි කරන සිද්ධ වෙද්දී තමයි උතුරේ ජනතාව වඩවඩාත් තල්ලු වුණා TN එක පැත්තට. නිදහස ජයග්‍රහණය කරවලා තිනු උතුරු පළාත. ඒ ජනතාව Tamanට කිසි පරිදි Tamanගේ පළාත් ස්ථානය වෙතින් තෝරා ගැනීමේ මැතිවරණයේදී සතුටු වෙන්නත් ඇති. තමන්ගේ ඡන්දයට වටිනාකමක් ලැබුණා කියන්නේ මොන පක්ෂයට ඡන්දේ පාද මේ මැතිවරණය බෙදුවේ නැති මිනි පෙට්ටි විතරයි අනිත් ජාති ඔක්කොම බෙදුම් මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද පදන මේ විශාල බිඳ වැටීමක් පෙන්වුම් කරන්නේත් නැහැ හැබැයි විශාල ඡන්ද වැඩිවීමක් පෙන්වුම් කරන්නේත් නැහැ අපි අපේ ඡන්ද පදනම ආරක්ෂා කරන සමත් වෙලා තියෙනවා පුද්ගලින් ඉස්මතු කරලා මනාප ඉල්ලන දේශපාලනකට නෙවෙයි යන්නේ අපි ප්‍රතිපත්ති වෙන කතාවක් ජනතාවට වඩා දිගු දේශපාලන ගමනක් සඳහා ජනතාවගේ මතය වෙනස් කරගැනීමේ ඡන්දයක් අපි දෙලේ ඉතින් එවැනි ඡන්දයකදී අපි හිතන ජනතාව තමන්ට කිසිවක්ම පුද්ගලිකව බලාපොරොත්තු වෙන්නේ නැතුව අපට තරම් ඡන්ද ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා අපි හිතන ඒක ඉතාමත් හොඳ ලකුණක් හැටියට අපට ලැබුණ ප්‍රතිඵලය ගැන අපි සතුටටපත් වෙනවා අපි රට වෙනුවෙන් අලුත් ගමනක් යාමට සූදානම් වෙන්නේ කියලා ජනතාවගෙන් ඉල්ලා සිටියා. ප්‍රබල දේශපාලන පක්ෂ සමග මුණට මුහුණලා අපට ගැටෙන්න සිද්ධ වුණා. ඒ පක්ෂ සහ අපි අතර තියෙන දේශපාලනයේ අරමුණු වල වෙනස. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඕ වෙනත් කිසි පක්ෂයකට එවැනි අරමුණක් නැහැ. ඒගොල්ලන්ගේ තියෙන්නේ මේ සමාජය තුළ දේශපාලන කරන් යන්නේ. විකල්පයක් වෙන්නේ නැහැ. ආදේශක පමණයි. මේ ජනාධිපතිතුමා ජාතිපතිගේ සංසෝනේ මුණපත් ක්‍රියාත්මක කරන්නම් කියලා. අපි ඒකට සහය දෙන්න කැමති. පාර්ලිමේන්තු කාරක සභාවට අපි යන්න බෑ කියලා කවදාවත් කිව්ව නෑ. ඒ කොහොමද මේ බලය බෙදීම ඊට වඩා අර්ථවත් කරන්න පුළුවන් ක්‍රමයක් කියලා අපිත් එක්ක එකඟතාවයට එළඹ වෙන්න පුළුවන්. අපි පාර්ලිමේන්තු කාරක සභාවට යන්න කැමති. ඉදම් බලය අනිත් එක පොලිස් බලය. නීතියේ තියෙන එකක් තමයි. ඒක අපිට තියෙන බලය. ඉතින් තියෙන බලය අපි ප්‍රයෝගය කරන එකදාගෙන යනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. අපේ මූලික නීතියත් ප්‍රාන්ත ව්‍යවස්ථාව කියන මේක ඒකේ රාජ්‍යය. සා අපේ රටේ මූලික නීතියේ අභිභවයන්ට පළාත් සභාවකට පළාත් සභා මැතිවරණ එකදී පුළුවන්කමක් නැහැ. මේ මැතිවරණ තීරණ පරදිනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය. රටක් හැටියට ගත්ත ජයග්‍රහණයක් හැටියට උතුරු මැතිවරණ දකින්නට වෙනවා. 67%ක් අද ජනතාව ඡන්දය දීලා තියෙනවා. ඔවුන් දීලා තියෙන X Y Z කියන පත්‍රවල පළාත් තුනම විශේෂී ජයග්‍රහණයක් රටක් හැටියට ලබලා තියෙනවා. පස්චාත් මැතිවරණ කාල සීමාව ක්‍රියාත්මක වන මෙම කාලයේදී රැස්වීම පැවැත්වීම පෙළපාලිය අධ්‍ය තහනම් බව පොලිස් මැතිවරණ කාර්යාංශයේ පවසනවා. එම කාර්යාංශයේ බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සඳහන් කළේ අදාළ ප්‍රදේශයන්හි දැඩි ආරක්ෂාවක් ක්‍රියාත්මක වන බවයි. මේ අතර අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකින් ප්‍රචණ්ඩ ක්‍රියාසිදුවීම් කිහිපයක් වාර්තා වුණා. පැටන් රොටාට් පොත්ත ප්‍රදේශයේදී අද සවස 4ට පමණ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.
මෙම ගැටුමින් පුද්ගලයන් 5 දෙනෙකු දික්වේ මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ කැපුම් තුවාල සහිතවයි. තුවාලවරුන් පැවසුවේ තමන් ලංකා කම්කරුකම් ප්‍රසේ ආධාරකරුවන් බවයි. ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවල පිටියේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල ප්‍රමාද වීම හේතුවෙන් අද පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකින් පිරිසක් විරෝධතාවය පළ කළේ මැතිවරණයට තරඟ කළ ඇතැම් අපේක්ෂකින්ට පමණක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ඇතුළත් වීමට අවසර දුන් බව පවසමු. කරුණෑගල ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අයත් අවන්හලකට අද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිද්ධින් හෝටල් සේවකයෙකුට තුවාල ලබා තිබෙනවා. කටිර කන්න දෙන්න එනකොට සිනේ මහත්තයා ඉස්සරහින් අඬන. මම ඇහුවා මොකද කියලා. ඒකම කිව්වා මට සාධි මහත්තයාගේ කන්ලයම ගැහුවා කියලා. මේ පිළිබඳ අපකල විමසීමකදී අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් පැවසුවේ මෙම ස්ථානයේ අසලින් ගමන් කළ තම ආධාරකරුවන් පිරිසකට අදාළ අවන්හලේ සිටි පිරිසක් බීමතින් පහර දී ඇති බවයි. මේ අතර ඊයේ රාත්‍රියේ ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ආධාරකරුවෙකුගේ නිවසකට වෑන් රථයකින් පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සිදුවෙන් තුවාල ලැබූ නිවසේමියා ගම්පොළ ශික්ෂණ රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. මේ අතර කැෆේ සංවිධානයේද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණේ එම සංවිධානයේ සාමාජිකින්ට වවුනියාව නගරයේදී ආණ්ඩු පක්ෂ ආධාරකරුවන් පිරිසකින් එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳ දැනුම් දීමට වවුනියාව දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන අසල අද පෙරවරුවේ ගැටුම්කාරී තත්ත්වයක් මතු වුණා. ඒ ගැටුම එක්සත් ජනතා නිදහස් සන්ධානයේම දෙපිරිසක් තමයි මේ ගැටුමට මූලික වුණේ. ඊට පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කණ්ඩායමකුත් මේ ප්‍රහාරයට එකතු වෙලා තිබ්බා. කැපේ සංවිධානයේ නිරීක්ෂකයෙකුට මේ කලබලකාරී පිරිස පහර දීලා තිබ්බා. පුද්ගලයන් 6 දෙනෙක් මේ ප්‍රහාරයේ ගොදුරු බවට පත් වෙලා තිබ්බා. ලංකාවේ පළවෙනි සැරේට තමයි නැතිවරණ පූර්ව සමයේදීත් නැතිවරණ දිනේදීත් පස්සත් නැතිවරණ සමයේදීත් නැතිවරණ නිරීක්ෂකයන්ට බාධා කිරීම එල්ල වුණේ පහර දීප වලට ගොදුරු බවට පත් වෙන්නට සිදු වුණේ. මනාප ප්‍රතිපල නිකුත් වීමත් සමග මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ජයග්‍රහකින් පැමිණියේ මේ ආකාරය. මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත් වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා රථ පෙළපාලියකින් දඹුල්ල නගරයට පැමිණියා. මේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට දෙමළ ජාතික සන්ධානයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් ජයග්‍රහණයේ සතුට බෙදා ගැනීමට එක් වී සිටියා. චන්ද උණුසුම දැඩි ලෙස දක්නට ලැබුණු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර සිට දයසිරි ජයසේකර මහතාගේ ආධාරකරුවන් පිරිසක් ජයග්‍රහණයේ සැපරුවේ මේ ආකාරය. පොත්තලම දිස්ත්‍රික්කයේද මැතිවරණ ජයසමරී සඳහා සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් එක්ව සිටි අයුරු මේ. එක්සත් ජාතීන්ගේ 68 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ඇමරිකාව බලා පිටත්ව ගියා. ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ ජනාධිපතිවරයා එළඹෙන 24 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඇමතීමට නියමිත බව. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකාවේ නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ අද අලුයම් කාලයේදී. එහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයටද සහභාගී වෙනවා. ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ මෙම සංචාරය අතරතුරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජගත් සංවිධාන මහලේකම් බෑන්කි මූන් මහතා සමගද ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වන බවයි. ඊට අමතරව පුදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේ ශර්මා මහතා සහ ආසියානු හා අප්‍රිකානු රටවල රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමගද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද්විපාර්ශ්වීය සාකච්ඡාවල නිරත වනු ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන මාතෘකාවන් සාහසික සංවර්ධන ඉලක්ක කරා යන ගමන පිළිබඳව රාජ්‍ය නායකින්ගේ මඟ පෙන්වීම ලබා ගැනීම ලෝකයේම පිළිගෙන තිබෙන දෙයක් තමයි. ශ්‍රී ලංකාව දැන් ආර්ථික වශයෙන් තව වේගෙන් ඉදිරියට යනවා. ජනාධිපතිතුමා මෙතනට පැමිණ මාගේ කතාවේදී සඳහන් කරනවා, මා දන්නවා ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් අප ලබා ඇති දියුණුව. ඒ සමගම ජාත්‍යන්තර වශයෙන් ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් කීප දෙනෙකුම සමු වෙනවා මෙහිදී. මේ ප්‍රතිඵලයක් වශයෙන් බලාපොරොත්තු වෙනවා ආයෝජන ඔවුන් ලංකාවට එනවා ඇති කියලා.
තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. මාතර කොටුවේ කොට වන්දූපතෙන් මුහුදට පැන සියදි විනසාගත් තරුණ තෙම්වතුන් යුවළගේ සිරුරු අද මාතර වැල්ලමඩම මුහුදු තීරයට ගොඩගසා තිබියදී සොයාගෙනුණා. ඊයේ රාත්‍රියේ මහියංගනය ගිරාඳුරු කෝට්ටේ මාර්ගයේ ප්‍රියානපුර දෙකක් සිදු වූ අතර එකෙකනුව ප්‍රදේශයේදී ප්‍රෝධ රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් 51 හැවිරිදී ප්‍රෝධ රථ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා. එක් අයෙකුට තුවාල සිදු වූ අනෙක් යතුරු පැදි සහ ප්‍රෝධ රථ අනතුරු සිදු වූයේ එම මාර්ගයේම දුම්කොළවත්ත නිදන්ගල ප්‍රදේශයේදී. නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකුගේ මැදිහත් වීමෙන් සිදු වූ බව පැවසෙන කන්තලේ දවුතාවුල්ලේ මහා පරිමාණයෙන් පස් කැපීමේ යෙදී සිටි පුද්ගලයන් සිව දෙනෙකු ඊයේ කන්තලේ පොලිසිය අත්අඩංගුවටගත් අතර පසුව පොලිස් අප මත මුදාහැර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මෙම පස් කැපීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක් සහ දොර රථ තුනක් පොලිසිය භාරයට ගත් බවයි. මීට පෙර මැණික් මතුවීම හේතුවෙන් මෙම දවුතාවුල්ලට කිසිවෙකුට ඇතුළු වීම තහනම් කර තිබුණා. ජ්‍යෙෂ්ඨ අභියාචනාධිකරණ විනිසුරු සරද්ද ආබ්‍රු මහතා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නා. පාකිස්තානයේ පෙෂාවර නගරයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 120කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තාවත්. පෙෂාවර නගරයේ පිහිටි කතෝලික දේවස්ථානය කිලක කර මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2 දෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. එම අවස්ථාවේ දේවස්ථානය තුළ බැතිමතුන් 600 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නැහැ. ඉරාකයේ බැග්දාඩ් දකුණුවර සිදු වූ බෝම්බ පිපිරීම් තුනකින් පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ෂියා මුස්ලිම්වරුන් ගහන සර්දාර් නගරයේ පැවති අවමංගල්‍ය උත්සවයක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ඉන් 120කට අධික පිරිසක් තුවාල ලැබුවා. ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නැහැ. මෙක්සිකෝවේ සිදු වූ නායෑමකින් ලා පින්ටාඩා ගම්මානය මුළුමනින්ම පස්කන්දකට යට වී තිබෙනවා. ඉන් පුද්ගලින් 68 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මේ අතර මැනුවෙල් සහ ඉන්ග්‍රිඩ් චණ්ඩමාරුත හේතුවෙන් මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Hiru Sports Corner. ආසියානු ශූරතා සත්සාමාජික රග්බි තරගාවලියේ ශූරතා ලකුණු සටහනේ 3 වන ස්ථානයේ දක්වා ඉහළට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ තායිලන්ත සත්සාමාජික රග්බි තරගාවලියේ 3 වන ස්ථානයේ දිනා ගනිමින් ශ්‍රී ලංකාව තායිලන්ත සත්සාමාජික රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටේට සුසුකම් ලැබුවේ ඊයේ පැවති තරගවලදී කසක්ස්ථානය සහ චීන තායිපේ කණ්ඩායම් පරාජය කරමින්. අද ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව තරගයේදී සත්කාරක තායිලන්තය සමගින් තරග වැදුණා. श्रीलंका දැඩි උණුසුම් මුහුණුවරක් ගත තරගයේ පළමු වර්ධයේ අවසන් වුණේ ලකුණු 10ට 7ක් ලෙස ශ්‍රී ලංකාවට වාසිදායක ලෙසින්. දෙවන අර්ධයේදී තරගයේ ග්‍රහණය 100ට ගත් වුන් තවත් ලකුණු 19ක් රැස් කළා. මේ අනුව තරගයේ අවසන් ලකුණු තත්ත්වය දක්ුණේ 29ට 7ක් ලෙසින්. ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහක දිනුම් 3ක් සහ ගෝල දිනුම් 2ක් සමගින් සිය ලකුණු රැස් කළා. මේ අනුව අධ්‍යයන 4කින් සමන්විත ආසියානු සත්සාමාජික වගකීම් තරගාවලියේ අධ්‍යයන 2ක් අවසන් වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයේ පසුවනවා. චැම්පියන්ස් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ බ්‍රිස්බේන් හිල්ස් කණ්ඩායම සමග පැවැත්වුණු තරගය ලකුණු 25කින් ජය ගන්නට ට්‍රින්ඩාඩ් ඇන්ඩ් ටොබගෝ කණ්ඩායම අද සමත් වුණා. තරගය පැවැත්වුණේ ඉන්දියාවේ රංචිහිදී. කාසිය වාසය දිනු බිස්බේන් නායකයාගේ ආරාධනෙන් පළමු බඳුර බහර දුන් ක්‍රින්ඩට් කණ්ඩායම නියමිත බඳුවර 22 කඩු 9ක් දෙවි ලකුණු 135ක් රැස් කළා. නායක දිනේෂ් රාම්ටින් ලකුණු 48ක් ලබා ගත්තේ 4 පාර 4ක් සහ 6 පාර 2ක් සමගින්. පන්දු යෙවීමේදී ඇලිස්ටර් මැග්ඩොමන් කඩු 4ක් තබා ගත්තා. පිළිතුරු ක්‍රීඩා කළ බිස්බේන් ක්‍රීඩකයින්ට බඳුවර 18යි පන්දු 4ක් තුළ සියලන් දෙවි රැස් කරගෙන ඉඳ හැකි වුණේ ලකුණු 110ක් පමණයි. උදකලා සත්නක නිරත වූ ජොස් බර්න්ස් ලකුණු 45ක් රැස් කළා. පන්දු යෙවීමේදී රබී රාම්පෝල් කඩු 4ක් ඉදහැලුවා. තරගයේ දිරය ලෙසින් සම්බන්ධනා ගත්තේ දිනේෂ් රාම්ඩී. ආසියන් පාසල් මල්ල ක්‍රීඩා තරගාවලියේ සිව්වන ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ රන් පදක්කම් 4ක්, රුධිර පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 10ක් සමගින්.
අදිනේශ ලංකාවට හිමි වූ රන්පදක්කම් දිනා ගත්තේ බාලිකා මීටර 2000 බාධක දීමේ ඉසව්වට සහභාගී වූ MP අබේසිංහ බාලක මීටර 3000 බාධක දීමේ තරග ඉසව්වට සහභාගී වූ BM සමරවීර සහ බාලිකා මීටර 404 සහාය කණ්ඩායම ශ්‍රී ලංකාව වෙනුවෙන් රුධිර පදක්කම් දිනා ගත්තා මීටර 404 බාලක කණ්ඩායම මෙන්ම බාලක මීටර 400 කර්ණු ඉසව්වට සහභාගී වූ අනුරාධ විදුශාංක සහ බාලිකා තුන්තුම ඉසව්වට සහභාගී වූ DD ලක්ෂාණි ලෝකඩ පදක්කම් වලට හිමිකම් කීවා Hiru Sports Corner. Silver ප්‍රතිශක්තිය වඩවා රෝගවලින් සුරකිව ඉන්න කලඳුරු තෙල් වර්ගවිදි. Hiru රාත්‍රී 9:30 අදට අපි සමුගන්න. පැත්තක් නැතුව ඇත්ත දැනගෙන ඉයිසිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව කිරේදි සර පරිදි Hiru ප්‍රවෘත්ති සෙට් සේවාව සක්‍රිය කරගන්න. සුබ රාත්‍රිය.